හිපප් ආටිස් කෙනෙක් විදිහට මම හිපප් කල්චගේ තියෙන හැම දෙයකටම ආදරේ. මට චුට්ටක් විතර රැප් කියන්න පුළුවන්. රැප් කියන්නේ ඇත්තට මේක අපේ කලාවක් නෙමේ. ඒක ඇමරිකන්ස් බ්ලැක් ඇමරිකන් ලයි. මම හිතන අපි පොඩි කාලෙම තමයි අම්මා තමයි තාත්තායින් ඈත් වුණේ. ඒ ඈත් වෙන්න හේතුව අර බීමත්කම. සාමාන්‍යයෙන් හිපප් ආටිස් කෙනෙක් වුණාම රැප් කෙනෙක් වුණාම ඩාන්ස් කෙනෙක් වුණාම ඩාන්සර් කෙනෙක් වුණාම අපි හිතනවා මේ මද්රම් හැර ගමන්නේ එතනින් හැට අඩු තරම් අපි කියන්නේ ජොයින්ට් එකක් හරි ගමන්නේ මේ ඔපන කතා කරන්නේ පාවිච්චි කරනවා තවත් YouTube කෙනෙකුට ආයුබෝවන් කියලා පිළිගන්න සියලු දෙනාට ඉතින් ඔන්න සෑහෙන කාලයක් මම බලාපොරොත්තු වුණා මම රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් ඔන්න අපි දෙන්නම කතා වෙලා හරි අද එහෙනම් කරමු මල්ලි කියලා කතා වුණා ඉමල්කයි ආයුබෝවන් ආයුබෝවන් මට කියන්නකෝ ඔයා හරි නිහතමානී මිනිස්සෙක් මුලින්ම කියන්න ඕනේ ඇත්තටම ඉමල්කයි කියන්නේ නිහතමානී මිනිස්සෙක් ඒක මම ඇත්ත කතා බහ කරලා දිනවා ඇත්ත අපි වැඩ කරලා දිනවා ඉතින් ඒවත් එක්ක මට තේරුම් ගත්ත දේ යනවා මට කියන්නකෝ ඉමල් කියන්නේ කවුද සම්පූර්ණ නම කියන්නේ සම්පූර්ණ නමනේ ඉමල්ක වෙන්රෝයි බ්‍රිටෝ බ්‍රිටෝ ඔය ඔය කැලමට කියන මගේ අයියෝ යම කියන්නේ කියලා කිව්වා කියනකෝ කොහොමද ඉමල්ක හදන්නේ කොහොමද කවුද කියන්නේ සමස්තයක් හැටියට ගත්තොත් හිප්හොප් ආටිස්ට් කෙනෙක් ඒ කියන්නේ හිප්හොප් කැටගරි ගත්තොත් තියෙනවා හිප්හොප් වලට අයිති එලිමන්ට්ස් හතරක් තියෙනවා ඒ හතර තමයි ඩාන්සින් ග්‍රැෆිටි රැප් ඩීජේ ඉතින් ඒ හතරත් එක්ක මූව් වෙන කෙනෙක් තමයි මම. ඉතින් මම ඩාන්ස කෙනෙක් කියනවට වැඩිය ඩීජේ කෙනෙක් කියනවට වැඩිය මම ආසයි හිප්හොප් ආටිස්ට් කෙනෙක් කියනවනේ. හරි සාමාන්‍යයෙන් ආටිස්ට් කියන ඒ වැලියු එක වෙනම දෙයක්. ඔව් ඒක වෙනම දෙයක්. සා ඔබ ඒක අත්පත් කරගෙන තිනවා. මට කියනකෝ එතකොට ඉමල්කයි දැන් මේ ආටිස්ට් කෙනෙක් වෙනවා කියන එක. දැන් හිප්හොප් ඩාන්ස කෙනෙක් වුණු පළියට ඩීජේ කරන පළියට රැප් එකක් කියන පළියට ආටිස්ට් කෙනෙක් එන්නේ නැහනේ. ඔව්. ඒ හැමදේම එකතු වෙන කොහොමද මේ තැනට එන්නේ? මෙහෙමයි අර ඔයා ඉස්සලා කිව්වා වගේ නිහතමානීකම අනිවාර්ය වෙනවා මොකද ආටිස්ට් කෙනෙක් බිහි වෙන්නේ එයාට ඕඩියන්ස් එකක් ආදරය කරනවා නะ ඉතින් ඕඩියන්ස් එකක් ආදරය කරන තැනකටපත් වෙන්න අනිවාර්යයෙන්ම අර වාගේ කිව්වා වගේ නිහතමානී වෙන්න ඕන හරි එතකොට දැන් සාමාන්‍ය දැන් රැප් වලට ආදරය කරන අය ගොඩක් දෙනා ඉන්නවනේ එතකොට ඒ අතර දැන් අයියෙන් ආසන්න කරලා අපි දැකපු දෙයක් තමයි මේ රැප් එකක් කියන්නේ කුණු හරපයක් කියලා කාටරි බයින එක කියලා පොඩි මත ටිකක් ගියානේ. ඔව්. රැප් එක කියනවා දැන් ඒතකොට මේ අලුත් සමාජ අපි දැන් කො ආසන්නම දෙතෙන් පස්සේ තවුණු තරණියෝ. ඔව්. මේ රැප් කියන එක ඔලුවට දාගත් වෙනස් විදිහකට. ඔව්. දැන් ඔබ මේ ශේෂ්ත්‍රේ මොකද ඔබ හිතන්නේ මේ ශේෂ්ත්‍රේ ප්‍රවීණ හැම දෙයක් තියෙනවා. රැප් කියන්නේ ඇත්තට මේක අපේ කලාවක් නෙමෙයි. ඒක ඇමරිකන්ස් බ්ලැක් ඇමරිකන් ලගේ. කියන්නේ ඇමරිකාවෙත් කළු ජාතිකයන්ගේ. ඉතින් කළු ජාතිකයන්ගෙන් ඔය රැප් කියන එක ආවේ ඇත්තට මේගොල්ලන්ගේ වේදනාව එළියට ප්‍රකාශ කරන. ඒකට වේදනාවට හේතුව ඇමරිකාවට අප්‍රිකාවෙන් වහල්ලු විදිහට ගේනවා ඇප්‍රිකන්ස්ලා. ඉතින් ඒගොල්ලෝ මික්ස් වෙලා සුද්දොත් එක්ක මික්ස් වෙලා හැදිච්ච කට්ටියක් තමයි බ්ලැක් ඇමරිකන්ස්ලා. උන්ට අසාධාරණකම්. ඔව් ඒගොල්ලන්ට වෙච්ච අසාධාරණකම් ප්‍රකාශය කරන්න තමයි මේ රැප් කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඒක සමහරක් විට අර ඔයා කිව්වා වගේ කුණුහරුප කියවෙන්නේ අපි උනත් පෞද්ගලික මොකක් හරි කාත් එක්ක හරි තරහකින් මොන හරි දෙයක් වෙනවනේ එක වචනයක් හරි නරක වචනයක් පිට වෙනවනේ. ඉතින් ඒක රියල් එක තමයි රැප් වලින් කුණහරුපයක් එන්නේ ඉතින් ඒක නේ ඔබ එතකොට ඔබ හිතන්නේ දැන් ඒකත් එක්ක මේ සමාජයේ අලුත් කට්ටිය මේක වැරදිට අල්ලගෙන එයාලගේ ඔබ දැකලාම නැද්ද ඔව් මෙහෙමයි අපිට දැන් මේක ලංකාවනේ එතකොට අපිට ඇමරිකාවේ සංස්කෘතිය 100%ක් මෙහෙට ගේන්න බෑ ඒක කොහොමත් මොකද අපේ තියෙන මේ කලාව සහ අපේ තියෙන සංස්කෘතිය අනුව ඇමරිකාවේ එක කෙලින්ම මෙතනට ගේන්න බෑ ගේන එකත් වැරදි ඉතින් අර රැප් කියන ස්ටයිල් එක ඒක කලාවක් විදියට ඒ අර ස්ටයිල් එක විතරක් ගෙනල්ලා ඒක අපේ වචන වලට හරවලා ඒ කියන්නේ සිංහල රැප් කියලා ආවේ. නැත්නම් ඔක ඉස්සරම අපේ පරණ ට්‍රැක් සින්දු වල තියෙන්නේ ඉංග්‍රීසි වල. ඊට පස්සේ තමයි ඔක දැන් සිංහල ඇවිල්ලා දැන් සිංහල රැප් කියලා යන්නේ. සිංහල කට්ටිය සිංහලෙන් රැප් කරනවා, තමිල් තමිල් වලින් රැප් කරනවා, ඉන්දියාවේ හින්දියෙන් යනවා. එතකොට ඒක අපේ සංස්කෘතියට 50% අරන් තියෙන්නේ. ඉතින් කුණු හරපයක් ගන්නත් පුළුවන්, නොගෙන කරන්නත් පුළුවන්. හැබැයි හැමදේම කලාත්මකයි. ඔව් කලාත්මකයි. හතරින් සුපතන මොකද හැමදාමත් කියනවා නැවත නැතරක් කියනවා මේ නැත්තනත් කියන කතාව. ඉමල් කයිය කියන්නේ හිතවඳ මිනිස්සෙක් නිහතමානී මිනිස්සෙක්. ඒක අපේ ක්‍රූ එක දන්න අපි හැමෝම වැඩ කරලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කතා කරමු. අවසාන වශයෙන් ඉතින් අපි වගේ චරිත බිහි වෙන්නේ ඔඩියන්ස් එකින් ඉඳලා. ඉතින් ඒගොල්ලෝ අපිට ආදරය කරන තාක්කල්
අපි ඒගොල්ලොත් එක්ක ආදරෙන් ඉදී සහ අපි ශේෂ්ත්‍රයේ රැඳී සිටි. ඉතින් හැමෝටම තැන්කියු කරනවා. විශේෂයෙන්ම මම ඩාන්සින් වලින් තමයි කලාකරුවෙක් විදිහට ජනතාව අතරට ඉස්සල්ලාම එන්නේ. ඉතින් මගේ ඩාන්සින් වලට ආදරය කරපු කට්ටිය, ඊට පස්සේ මම DJ කෙනෙක්, DJ වලට, ඊට අමතරව ඇක්ටිං ෆීල්ඩ් එකේ ටිකක් ඉන්නවා සහ මගේ ට්‍රැක් එකකුත් අවුට් වෙලා තියෙනවා. ඉතින් මං ගොඩාක් ඔඩියන්ස් එක 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 පැති වලින් මාත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කොහොම නමුත් කට්ටියම ඉතින් ප්‍රේක්ෂකයනේ. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. හරි, මම විවෘත ප්‍රශ්නයක් අහන්න අවසාන වශයෙන්. ඒ ප්‍රශ්නේ අවුල් ගියොත් අපි වීඩියෝ කපලා දානවා. අයි, දැන් සාමාන්‍යයෙන් හිප හොප් ආටිස් කෙනෙක් වුණාම, රැපර් කෙනෙක් වුණාම, ඩාන්ස් කෙනෙක් වුණාම, ඩාන්සර් කෙනෙක් වුණාම අපි හිතනවා මේ මද්රව්‍ය හරි කමන්නේ, එතනින් එහාට අඩුතරම් අපි කියන්නේ ජොයින්ට් එකක් හරි කමන්නේ, මේ ඔපන කතා කරන්නේ පාවිච්චි කරනවා. ඔබ හැමදේම නවත්තලා තියෙන. එතකොට ඒක ඔබ කොහොමද ඒක දකින්නේ? මේ දේවල් ඕනේ නැද්ද? මෙහෙමයි, මේ දේවල් අවශ්‍ය නැහැ. නවත්තලා කියන්නේ මම පාවිච්චි කරලා තමයි. මම පාවිච්චි කරලත් නැහැ. කලාකරුවෙක් තක දැන් මතවාදයක් තමයි, කලාකරුවෙක් වුණාම මේ දේවල් වැඩියෙන් පාවිච්චි කරනවා කියලා. ඒක මෙහෙමයි, යම් කිසි කාලයක් තියෙන, ඒ කාල සීමාව දී ඒක දෙමව්පියෝ තමයි, දෙමව්පියන්ගේ අතේ තියෙන්නේ. ඒ ළමයා මේ වයස පන්න ගන්නකම් රැක්කොත් ඒ ඒ ප්‍රතිපත්තිය දිගටම යනවා ඒ ළමයාගේ. ඒ එතකන් පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඉතින් ඒ කියන්නේ දෙමව්පියන්ගේ පොඩි පොඩි අතපසුතාව තමයි ඒවා. වැරදියට ගියොත් ඉතින් ඒක හැමම යනවා තමයි. පස්සේ කාලේ ඉතින් තමන් විසින්ම තමයි ඉතින් මේක වැරදි දෙයක්, මේක හොඳ දෙයක් කියලා තේරුම් ගන්න. මොකද තේරුම් ගැනීමේ ශක්තිය ඕන කෙනෙක්ට තියෙනවනේ. ඉතින් තමන් තේරුම් ගන්න තරමට තමයි මේ හැම දෙයක්ම රඳාපවතින්නේ. ඉතින් මම පොඩි කාලේ ඉඳලා මං දැක්ක අත්දැකීම් මං වට මෙතන කියනනම්, මගේ තාත්තා අපේ අම්මත් එක්ක, ඒ කියන්නේ ඩිවෝස් වෙලා දැන් මං හිතන අපි පොඩි කාලෙම තමයි අම්මා තමයි තාත්තාගෙන් ඈත් වුණේ. ඒ ඈත් වෙන්න හේතුව අර බීමත්කම. ඉතින් මට ඕක පොඩි කාලේ ඉඳලා ඔළුවට වැදිච්ච දෙයක් තමයි, තාත්තට අම්මව නැති වුණා, අම්මා තනි වුණා, අපි දුක් විඳිනවා. ඒ කියන්නේ තාත්තා කෙනෙක් නැතුව. ඉතින් ඒ අත්දැකීම් එක්ක මම හිතාගත්ත කවදා හරි ඉතින් මගේ බිරිඳට සහ මගේ ළමයිට මම ඒ අත්දැකීම් ලැබෙන්න දෙන්නේ නැහැ කියන ක්‍රම හිතේ තියාගෙන තමයි මම ඒක ටාගට් එකක් කරගෙන ජීවත් වෙන්නේ. හරි, ඉතින් ඔන්න වෙනස්පත් කරන කතා බහ හඳුනා. ඉතින් බොහොම සුදු කතා බහට ගෙනත් අයියේ. ඉතින් මේ වගේ සොඳුරු චරිත එක්ක නැවත හමු වෙමු. නැවතත් මතක් කරනවා, රැප් සාජ්‍ය කියන්නේ ඔබ අනිවාර්යෙන් යා යුතුම ෂෝ එකක් වෙනවාමයි. ජය වේවා.